සමගි ජනබලවේගයේ මුල්කිරි ගලාසන සංවිධායක නිමල් ෆ්‍රැන්සිස්කු මහතා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අතින් පක්ෂ සමාජිකත්වය ලබා ගත්තා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විවිධ මත පළ කරන්න පටන් අරගෙන තියෙනවා. බොහෝ දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කියලා. මොකටද මේ ප්‍රචාරය ගෙනියන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලනයට නැවත වතාවක් ශක්තිමත් වෙලා එනකොට සමගි ජන බලවේගය දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියන එක සමගි ජන බලවේගයට මරු පහරක්. ඒ නිසා තමයි සන්තෝෂයෙන් මේ ප්‍රචාරය යව යව තමන්ගේ පාක්ෂිකය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. කියනවා මොනවද එක්සත් ජාතීන්ගේ එකට යනවා අරෝ මේව එක එකයි කතා කර කර හනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන කිසිදු තනතුරක් දැරීමට අවශ්‍යතාවයක් නැහැ. මේ රට ගොඩනගන අවශ්‍යතාවය විතරයි තිබුණේ. අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශයට පත් කරාවි. එතුමා නිල වශයෙන් දැනටත් එතුමා මැතිවරණයට ඉදිරිපත් වෙන බව සියලු දෙනා දන්නවා. හැබැයි එතුමා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරාවි. සියලු දෙනාට පුළුවන් වේවි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක එකතු වෙන්න, මුළු හැමෝටම එකතු වෙන්න පුළුවන් පොදු තැනක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන්නේ. මොකද ජාතික අපේක්ෂකයා විදියට. දැන් ඊයේ රාත්‍රියේ රැස්වීමක් තියලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා മന്ത്രി කණ්ඩායමට මොනාක් ඉම්පීරියල් එකේ රාත්‍රී භෝජන සංග්‍රහයක් දීලා. හැබැයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ වසන්ත බණ්ඩාර, GLP රිස්, මහලේකම්තුමා ඇවිල්ලා තියෙනවා, ලක්ෂ්මන් කිරියැල්ල, දිලීප්, ගයන්ත, මයන්ත, සංජයල වතුල, කබීර්, ඉරාන් විතරයි. කබීර්ලා ඉලා නැත්තත් මෙතන ඉන්න බැරුව ඉන්නේ. දැන් නාලක ගොඩහේවලගේ, GLP රිස්ලාගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන ප්‍රතිපත්තිය තමයි අද සමගි ජන බලවේගයේ තියෙන්නේ. සමගි ජන බලවේගයේ දැන් ඉන්න අපේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු රාශියක් ඉදිරි දිනවලදී එකතු වෙන්න සාකච්ඡා කරගෙන යනවා. ඒ අය සමහරට කණ්ඩායම් විදියට එකතු වෙයි. ඒ අය සන්ධානගත වීමක් සිද්ධ වෙයි මේ සියලු කණ්ඩායම්. මේ වගේම ඒ අය උත්සාහ කරනවා මේ ගොන් වැඩේ රනිල් මේ සජිත් ප්‍රේමදාස මහත්තයාට කරන්න එපා කියලා පක්ෂයේ විදියටම එකතු කරන් එන්නත් උත්සාහ කරන කණ්ඩායමකුත් ඉන්නවා. අපි හිටපු පක්ෂය මෙතන අපේ පක්ෂය දෙකට කැඩිච්ච නිසා තමයි අපි වෙන් වෙලා ගියේ. ඒ නිසා සමගි ජන බලවේගයේ නායකයාට කිසිම දැක්මක් නැති බව අපි එතුමත් සමග ඉන්නකොට අපි නිතරම දැක්කා. එතුමත් සමග මම හිතන අවුරුදු 20 ගණනක් අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනය කරා. විපක්ෂ නායකතුමත් දෙන්න අතරේ ගත්තම අහසයි පොළොවයි වගේ මේ නායක දෙන්නගේ දේශපාලන ගමන. ඒ නිසා අපි ඒක තේරුම් අරගෙන අද වෙනකොට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙන්න කියලා අපි සියලු දෙනාගෙම ඒ අපේ මුල්කිරි ගල ආසනේ විශාල කොටසක් ඉන්නවද අපිත් සමග එකතු වෙන්න.